අද මේ කතා කරන්න යන්නේ කොහොමද ඉක්මනින් කොම්පෝස්ට් එකක් හදාගන්නේ කියලා. ඇත්තටම අපි කවුරුත් දන්නම අපි කොම්පෝස්ට් එකක් හදනකොට සාමාන්‍යයෙන් මාස 3ක් විතර ගත වෙනවා. මාස 3ක් ගත වෙනවා කියන්නේ ලොකු කාලයක්. ඒ හින්දා අපි උද්‍යාන භෝග පරිරක්ෂණ සංවර්ධන ආයතනයෙන් ක්‍රමවේදයක් හදලා තියෙනවා. කඩිනමින් ඒ කියන්නේ සති 6ක් විතර ඇතුළත ගුණාත්මෙන් ඉහළ කොම්පෝස්ට් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඇත්තටම අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ යොදා ගන්න අමුද්‍රව්‍ය මත. මේක ඇත්තටම සුත්‍ර ජීවීන් මගින් සිදු කරන ස්වායි තත්ත්වය යටතේ සිදු කරන ක්‍රියාවලිය. මේ අමුද්‍රව්‍ය දිරීම කරන්නේ ස්වායි තත්ත්වය යටතේ සුත්‍ර ජීවීන් මගින්. එතකොට අපි සුත්‍ර ජීවීන්ට අවශ්‍ය කාබන් සහ නයිට්‍රජන් කියන පෝෂක දෙක අවශ්‍ය පරිදි දෙන්න ඕන. මේකට ඇත්තටම අනුපාතයක් තියෙනවා. අවශ්‍ය අදාළ අමුද්‍රව්‍යවලින් ලබා දුන්නොත් තමයි අපිට හොඳ මේ දිරීම හොඳින් සිද්ධ වෙන්නේ. මේ ක්‍රමවේදයට අනුව අපි මෙතනදී කාබන් වැඩි අමුද්‍රව්‍ය සහ නයිට්‍රජන් වැඩි අමුද්‍රව්‍ය යනුවෙන් අමුද්‍රව්‍ය අපි හඳුනාගෙන තියෙනවා. එතනදී කාබන් වැඩි අමුද්‍රව්‍ය විදියට අපි භාවිතා කරන්නේ වියලි කොළ. නියලි කොළ ඊට පස්සේ අපේ වත්තේ උදුළු ගාලා අයින් කරන තන කොළ ටික වේලුනාට පස්සේ ඒ ටික පිදුරු වගේ දේවල් ඒවා තමයි අපි කාබන් වැඩි අමුද්‍රව්‍ය විදියට යොදාගන්නේ. එතන නයිට්‍රජන් වැඩි අමුද්‍රව්‍ය විදියට අපි යොදාගන්නේ සත්ත පොහොරක්. කුකුල් පොහොර හරි එළු පොහොර හරි ගොම පොහොර හරි අපිට ඕනම සත්ත පොහොරක් ගන්න පුළුවන්. හැබැයි මේක වියලි සත්ත පොහොරක් විය යුතුයි. ඊට අමතරව තවත් නයිට්‍රජන් වැඩි අමුද්‍රව්‍යයක් තමයි අමු කොළ. වත්තාවට තියෙන වැටහිර අතු වල් සූර්යකාන්ත ඉපිල් ඉපිල් වගේ ඒ වගේ ඕනෑම අමු කොළ වර්ගයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕන, මං ඉස්සෙල්ලත් කිව්වා කාබන් නයිට්‍රජන් අනුපාතය සුත්‍ර ජීවීන්ට සුදුසු ආකාරයට තියෙන්න ඕනේ කියලා. ඒ ආකාරයට අමුද්‍රව්‍ය සකස් කරගන්න අපි මේ අමුද්‍රව්‍ය දාන්නේ පරිමාව අනුව එකට එකට එක අනුපාතයෙන්. ඒ කියන්නේ උදාහරණයක් විදියට වියලි කොළ, ඒ කියන්නේ ඔය වල් රොඩු ඒවා උස මීටර් එකහමාරක්, පල්ල මීටර් එකක් සහ දිග මීටර් තුනක් හදන්න අපි කාබන් වැඩි අමුද්‍රව්‍ය විල්බැරෝ 10ක් සහ වියලි සත් අපද්‍රව්‍ය විල්බැරෝ 10ක් සහ අමු කොළ විල්බැරෝ 10ක් අපි මෙතනදී යොදා ගන්නවා. පරිමාව අනුව මේ විදියට යෙදුවොත් විතරයි අපිට අර කාබන් නයිට්‍රජන් අනුපාතය හරි විදියට එන විදියට අමුද්‍රව්‍ය සකස් කරන්න පුළුවන්. එතකොට මේදී විල්බැරෝ 10ක් ඔය වගේ වර්ග තුනෙන්ම ගත්තම අපිට අමුද්‍රව්‍ය ඕන වෙනවා කිලෝග්‍රෑම් 400ක් 500ක් අතර වගේ ප්‍රමාණයක්. එතකොට අන්තිමට අපිට කොම්පෝස්ට් එකෙන් ලැබෙනවා කිලෝග්‍රෑම් 300ක් විතර. එතකොට අපිට ටොන් එකක් හදා ගන්න ඕන නම් අපිට මේ ක්‍රමයටම දිග වැඩි කරගෙන අවශ්‍ය ප්‍රමාණයට කොම්පෝස්ට් හදා ගන්න පුළුවන්. අපි මේ කොම්පෝස්ට් පොඩ පිළියෙල කිරීමේදී ඇත්තටම කොම්පෝස්ට් පොඩේ පළල සහ උස ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට මේකේ උස අඩුම ගානේ මීටර් එකක් එකහමාරක්වත් තියෙන්න ඕන. එහෙම උනේ නැති වුණොත් අර ඇතුලේ උෂ්ණත්වය නිසියාකාරව පවත්වා ගන්න බැරි වෙනවා. ඒ හින්දා උස අනිවාර්යෙන් මීටර් එකහමාරක් වෙන්න ඕන, පළල මීටර් එකක් වෙන්න ඕන. අමුද්‍රව්‍ය ලබා ගන්න තියෙන හැකියාව සහ Tamante කොම්පෝස්ට් හදන ස්ථානයේ තියෙන ඉඩකඩ අඩුව දිග අපිට ඕන තරම් පවත්වාගෙන යන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද අපි ඉස්සලාම ඒ පළමුවෙනි තට්ටුව හදාගන්නේ කියලා. කාබන් වැඩි අමුද්‍රව්‍යයක් තමයි මේ යටටම දාන්නේ. මේක අපි අඟල් 8ක් විතර වගේ උසකට දාගන්නවා. ඒකට හේතුව තමයි අපි මේ කොම්පෝස්ට් ගොඩ සකස් කිරීමේදී අපි යොදන අමුද්‍රව්‍යවල තෙතමනේ මදි නම් මල් බාල්දියකින් මේකට ජල සම්පාදනය සිද්ධ කරන, ඒ කියන්නේ තෙතමනේ ලබා දෙනවා. එතකොට අපේ අතින් වැඩිපුර වතුර එකතු වුණොත් අර යටටම අර ස්පොන්ජ් එකක් වගේ වියලි කොළ තට්ටුවක් දාපම වැඩිපුර වතුර ටික ගලාගෙන යන්න පුළුවන්. ඒ හින්දා තමයි අපි යටටම ඒ කාබන් වැඩි අමුද්‍රව්‍යයක් දාන්නේ. ඉතින් මේ තට්ටුවෙන් තට්ටුව මේ අමුද්‍රව්‍ය දාන අවස්ථාවේදී ඒ දාන අමුද්‍රව්‍යවල තෙතමනේ මදි නම් අපි ඒ හැම තට්ටුවකදීම වතුර දානවා. එතනදී මල් බාල්දියකින් වතුර දාන එක හොඳයි, නැත්නම් අපි වතුර බටේකින් වගේ දාන්න ගියොත් වතුර වැඩි වෙන්න පුළුවන්. ඉස්සලාම දැන් මේ කාබන් වැඩි අමුද්‍රව්‍යයක්. ඊළඟට අපි දාන්න ඕන තුනී තට්ටුවක් ලෙස නයිට්‍රජන් වැඩි අමුද්‍රව්‍යයක්.
ඇත්තට නයිට්‍රජන් වැඩි අමුද්‍රව්‍ය දෙකක් අපිට තියෙනවා අමුකොළ පොහොර සහ වියලි සත් අපද්‍රව්‍යයක්. එතකොට අපි මෙතනදී දාමු වියලි සත් අපද්‍රව්‍යයක් නයිට්‍රජන් වැඩි අමුද්‍රව්‍යයක් විදියට. මෙතනදී අපි තුනී තට්ටුවක් තමයි දාන්නේ. හේතුව අපි ගොඩක් උසට දැම්මොත් වතුර වැඩි වෙලා ඒක වාතනය හොඳින් සිද්ධ වෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට සුත්‍ර ජීවී ගැර සුවාය තත්ත්වයට තේ නෙමෙයි නිර්වාය තත්ත්වයට තේ දිරීම කරන් පටන් ගත්තම මේක අර නිකන් කුණු වීමකට වගේ ලක් වෙන්න පුළුවන්. ඒ හින්දා මේ නයිට්‍රජන් වැඩි අමුද්‍රව්‍ය දානකොට තුනී තට්ටුවක් දාන්නේ. හේතුව ඒකේ තෙතමනයක් හොඳට තියෙන හින්දා විශේෂයෙන් මේකට මුහුම් භාවිතා කරන්නේ. මුහුම් කියන්නේ ගොඩක් වෙලාවට අපි විවිධ අමුද්‍රව්‍ය යොදනකොට කොම්පෝස්ට් හදනකොට අපි කලින් හදපු කොම්පෝස්ට් ටිකක් එකතු කරනවා. ඒකට තමයි අපි මුහුම් එකතු කරනවා කියන්නේ. එතකොට මෙතනදී අපි මුහුම් එකතු කිරීම අවශ්‍ය වෙන්නේ. හේතුව අපි වියලි සත් අපද්‍රව්‍ය මේ සඳහා යොදා ගන්නවා. වියලි සත් අපද්‍රව්‍ය වල ඕනතරම් සුත්‍ර ජීවීන් ඉන්නවා. ඒගොල්ලෝ මගින් තමයි මේ දිරීම සිද්ධ කරන්නේ. ඉතින් පිටතේ මුහුම් එකතු කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ගොමවල මට පේනවා මේ තෙතමනේ ප්‍රමාණවත් විදියට තියෙනවා. ඒ හින්දා ආයෙ මෙතනට ආයෙ වතුර එකතු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තෙතමනේ අඩු නම් අපි නැවත මේ අවස්ථාවේදී මල් බාල්දියකින් වතුර එකතු කරන්න ඕනේ. දැන් අපි දැම්මේ නයිට්‍රජන් වැඩි අමුද්‍රව්‍යයක්නේ. දැන් ආයෙ අපි කාබන් වැඩි අමුද්‍රව්‍යයක් මීට උඩින් එකතු කරනවා. ඒ කාබන් වැඩි අමුද්‍රව්‍ය අපි ටිකක් උසට දානවා. නයිට්‍රජන් වැඩි අමුද්‍රව්‍ය දානවට වඩා වැඩි උසකට කාබන් වැඩි අමුද්‍රව්‍ය දානවා. දැන් මෙතනදී මේ වියලි කොළවල වතුර මදි හින්දා අපි නැවත මල් බාල්දියකින් මේ තට්ටුවේදී වතුර දානවා. දැන් අපි මෙතනදී නයිට්‍රජන් වැඩි අමුද්‍රව්‍යයක් ලෙස අමු කොළ තට්ටුවක් දානවා. මේ අමු කොළ තට්ටුව දානකොට ඇත්තටම මේ ලපටි දඬු සහ කොළ තමයි ඉක්මනින් දිරීමටපත් වෙන්නේ. නමුත් අපි දැන් මේ කපාගත්තු අතු අපි පෙරලන අවස්ථාවේදී ඒ කෝටුව ඇදලා ගන්න පුළුවන් විදියට ඒ අත්ත පිටින්ම මේකට එකතු කරන්න පුළුවන්. මෙතනදී අපිට අර මේ කෝටුව අයින් කරගන්න පුළුවන්. මොකද මේක දිරන්න කල් යනවා. එතකොට මේක අයින් කරගන්න පුළුවන් අපි පළමු පෙරලන අවස්ථාවේදී. දැන් අපි නයිට්‍රජන් වැඩි අමුද්‍රව්‍යයක් දැම්මේ. නැවත අපි ඊළඟ තට්ටුව විදියට කාබන් වැඩි වියලි කොළ තට්ටුවක් නැවත දානවා. මේ ආකාරයට තට්ටු විදියට සකස් කරන එකේ වාසිය තමයි මේ සුත්‍ර ජීවීන්ට අවශ්‍ය වාතනය ඇතුලේ හොඳට ලැබෙනවා. ඒකින් තමයි අපි මේ විදියට මාරුවේ මාරුවට තට්ටු වශයෙන් දාන්නේ. දැන් මෙතනදී අපි ආපහු නැවත වතුර දානවා තෙතමනේ මදි හින්දා. දැන් අපි මේ විදියට දැන් ඔගොල්ලෝ දැක්කා අපි ඉස්සල්ලාම කාබන් වැඩි අමුද්‍රව්‍යයක්, ඊළඟට නයිට්‍රජන් වැඩි සත් අපද්‍රව්‍යයක්, ඊළඟට නැවත කාබන් වැඩි අමුද්‍රව්‍යයක්, ආයේ නයිට්‍රජන් වැඩි අමු කොළ තට්ටුවක් සහ නැවත කාබන් වැඩි අමුද්‍රව්‍යයක් විදියට වියලි කොළ තට්ටුවක් දැම්මා. මේ ආකාරයට කාබන් වැඩි අමුද්‍රව්‍යයක් උඩට සත් අපද්‍රව්‍යයක් හෝ අමු කොළ තට්ටුවක් එන ආකාරයට නැවත ඒට උඩට කාබන් වැඩි අමුද්‍රව්‍යයක් එන ආකාරයට තට්ටු වශයෙන් මීටර් එකක් එකහමාරක් උස දක්වා මේ ආකාරයට සකස් කරගන්නවා. ද අපි දැන් මීට උඩින් වියලි කොළ තට්ටුවක් දානවා. දාලා නැවත තෙත් කරලා කළු පොලිතීන් එකකින් හොඳට වහනවා. දැන් අපි කළු පොලිතීන් එකෙන් මේ කොම්පෝස්ට් ගොඩ වහන්න යන්නේ. එතනදී අපි මේ දැන් සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට පුළුවන් ඕනම අමුද්‍රව්‍යයක් දාලා කොම්පෝස්ට් හදන්න. දැන් එතකොට සමහර වෙලාවට කොම්පෝස්ට් ගොඩ ඇතුලේ පැක් වෙලා වගේ තියෙනවා. එතකොට මේ යටින් අපි පොඩි ඉඩක් තියෙනවා වාතනය හොඳින් සිද්ධ වෙන්න. නමුත් මේ ක්‍රමයේදී අපිට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. හේතුව අපි දැක්ක මුල ඉඳන්ම අපි තුනී තට්ටු වශයෙන් තමයි වියලි කොළ සහ
අමුකොළ සහ සත් අපද්‍රව්‍ය දැම්මේ. එතකොට මේක ඇතුලේ ලිහිල් විදියට තමයි මේ තට්ටු සකස් වෙලා තියෙන්නේ. එතකොට ඇතුලේ හොඳ වාතනයක් සිද්ධ වෙනවා. ඒ හින්දා පිටතින් ඉඩ තිබීමට අවශ්‍ය නැහැ. තිබ්බයි කියලා වැරද්දකුත් නැහැ. නමුත් එහෙම අවශ්‍යම වෙන්නේ නැහැ. දැන් නැවත මේක අපි සති දෙකකින් තමයි පොලිතින් එක ඉවත් කරලා පෙරලීමක් සිද්ධ කරන්නේ. මේකෙදි මේ තෙතමනේ පරීක්ෂා කරනකොට අපි පොලිතින් එකෙන් පොඩි තැනකින් ඉවත් කරලා කෝටුවක් වගේ එකක් ගහලා බලන තෙතමනේ ප්‍රමාණවත් විදියට තියෙනවද කියලා ප්‍රමාණවත් පරිදි තෙතමනේ තිබුණොත් අපි ඒක ඒ විදියටම තියෙනවා ප්‍රමාණවත් පරිදි තෙතමනේ තිබුණේ නැත්නම් පොලිතින් එක ඉවත් කරලා මල් බාල්දියකින් අර පෙර පරිදිම ජල සම්පාදනය කරනවා මම මේදා කොම්පෝස්ට් එක හදන වෙලාවේදී ඔයගොල්ලන්ට මතක් කරා මේ කොම්පෝස්ට් ගොඩ අපි දාන අමුද්‍රව්‍ය කුඩා කොටස් වලට ඒ කියන්නේ අඟලක විතර වගේ කෑලි වලට කඩලා දාන්න පුළුවන් නම් මේ ට්‍රික්මනින් සහ පහසුවෙන් දිරීමට ලක් වෙනවා කියලා මේ දාන අමුද්‍රව්‍ය නමුත් ගොවි මහත්තයෙකුට අපහසුයි ගොඩක් වෙලාවට වඩා ඒකට වැඩි කාලයක් ගත වෙනවා සහ කම්කරු වියදම වැඩි වෙන හින්දා අපි ඒ පහසුව සඳහා අතු පිටින් මේක දාන්න තීරණය කරා. එතනදී අපි අර පළමු පෙරලීමේදී අර දිරපු නැති මේ වගේ කෝටු අයින් කරගන්න පහසු වෙන විදියට තමයි මේ කොම්පෝස්ට් ගොඩට ඒ අතු සකස් කරේ. එතනදී අපි දැන් අපි ඒවා මේ ආකාරයට මෙහෙම ඇදලා අපිට ඒවා ඉවත් කරගන්න පුළුවන්. ගොවි මහත්තයෙකුට පුළුවන් නම් මේ කෑලි වලට සකස් කරගන්න මැෂින් පාවිච්චි කරන්න, ඒ කියන්නේ ඒ සඳහා තියෙන යන්ත්‍රයක් ප්‍රයෝගික කරගන්න පුළුවන් නම් අපිට මේවා කුඩා කොටස් වලට කඩලා දාන්න පුළුවන්. එතකොට මේ වගේ ලපටි ටිකක් ලපටි දඬු වුණත් දිරීමකට ලක් වෙනවා අර මෝරපු අතු නැතුව. ඒ සහ මේට වඩා ඉක්මනින් කොම්පෝස්ට් හදාගන්න පුළුවන් වෙනවා. ජල සම්පාදනය මදි නම් ඒ සඳහා සහ ඒකාකාරී දිරීමකට මේ අමුද්‍රව්‍ය ලක් කරන්න ඕන හින්දා තමයි මේ පළමු පෙරලීම සිද්ධ කරන්නේ. ඒ සති දෙකකදී අපි මේක පළමු පෙරලීම සිද්ධ කරනවා. එතකොට අපිට පේනවා ලොකු දුමක් යනවා. කියන්නේ සෙන්ට්‍රිගේට් අංශක 70ක් 70ක් වගේ ප්‍රමාණයකට උෂ්ණත්වය නගිනවා. සති දෙකකින් පළමු පෙරලීම කරලා නැවත මේ ගොඩ ඒ ආකාරයටම මීටර එකහමාරක් උසට සකස් කරලා නැවත කළු පොලිතින් එකෙන් වහනවා. මේ ආය සති දෙකකින් ඒ කියන්නේ මේක හදලා මාසයකින් නැවත දෙවනි පෙරලීම සිද්ධ කරනවා. එතනදිත් නැවත මේක ගොඩ ගහලා අර විදියට මීටර එකක් උසට පවත්වා ගන්න ඕන. මෙතනදී අර දිරීම සිද්ධ වෙන හින්දා කොම්පෝස්ට් ගොඩේ ප්‍රමාණය අඩු වෙනවා. එතනදී අපි කරන්නේ මීටර එකහමාර උස හැම පෙරලීමකට පස්සේ පවත්වා ගන්නවා. දිග එතකොට අඩු වෙනවා. හැම වෙලේම වැදගත් වෙන්නේ උස සහ පල්ලල මේ මීටර එකක් පල්ලල සහ උස මීටර එකක් එකහමාරක් අතරට පවත්වා ගැනීම ඉතාමත් වැදගත්. එතකොට අන්තිමේදී අපි තුන්වෙනි පෙරලීම වෙනකොට අපිට මේක භාවිතයට ගන්න පුළුවන්. එතනදී ඇත්තටම හොඳින් කොම්පෝස්ට් ගොඩ දිරිලා තියෙනවා නම් කිසිම මේකේ කිසිම ගඳක් තියෙන්න බෑ. ඒ වගේම තමයි අපි මේ කොම්පෝස්ට් ගොඩ කොම්පෝස්ට් එකක් අතින් අරන් මෙහෙම අතින් මිටමොලවලා මිරිකපුවාම මේ ඇතුලෙන් වතුර බහින්න යන්න බෑ. එහෙම වුණොත් අපි තෙතමනේ වැඩි වෙලා තියෙන්නේ. ආයෙ දිගෑරියාම මේක කැඩෙන සුළු වෙන්න ඕනේ. ඊට පස්සේ හොඳින් කළු පැහැති කොම්පෝස්ට් ගොඩක් වෙන්න ඕන. ඒ කියන්නේ හොඳින් මේක දිරීමටපත් වෙලා නම් ඒ වගේ හොඳ ලක්ෂණ තියෙන්න ඕන හොඳ කොම්පෝස්ට් එකක. ඊළඟට අපි මේක විශ්ලේෂණය කරාම සාමාන්‍ය නයිට්‍රජන් අපිට 1.5 දෙකක් අතර වගේ තියෙනවා. ෆොස්ෆරස් පොටෑසියමුත් 1.1 වගේ තියෙනවා. ඉතින් අර ඒවා ශ්‍රී ලංකා ප්‍රමිතිකරණ ආයතනයෙන් මේ සඳහා ප්‍රමිතීන් සකස් කරලා තියෙන. මේ විදිහට සකස් කරගත්තු කොම්පෝස්ට් ගොඩේ අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා ප්‍රමිතිකරණ ආයතනයේ ප්‍රමිතීන් වලට අනුකූලව තියෙනවා.